Hi Bhavan, Madhyahana Pradhana Pravruthi Prakashaya Samagin, Mama Gihan Udyoga. Mama Chatri Udeshika Perera, Mulima Sirasthala. Vagamantaha Panete Chalaya Namathiva Asaranavu, Puttalama Karuvalaga Seva Janathava. Adivegi Mage Basrata Pramanavath Novima Hetuvin, Gala Basnathumpalata Pemani Maginta Peeda. Galgamuwe Palu Kadavala Palu Makana Vana Alin. Deshiya Puwath Pavatina Veli Kalagone Hetuvin Puttalama Karuvala Gasva Navagattegama Pradeshawala Janathawa Peedawata Patwa Thibenawa. Hetuvin Puttalam Distrikketama Niyage Balapama Ellavi Thibenawa. Tabbowa Jalasaya Athulu Vaw Rasiyaka Jalamattama Itamathma Sigrein Pahala Basa Thibenawa. Jalaya Namathi Kamin Minisata Menma Satasiyu Pawunthada Dainikawa Muhuna Dimata Siduwi Thibenne Dedi Peedawakatai. Puttalama district pihiti pradhana jalashaya vanne Tabbowa jalashayai. Eya akkara adi 15000 jala parimavakin samanvitai. Namut viyali kalagune tattye hetuwen jalashaye mevana vita jalamattama akkara adi 4000 dakwa pahata wati tibenawa. Me hetuwen paaniya jala gatluwakda udgata wati athara tama wagawan karaganeemata badha ella wi athai govin penwa denawa. Dan kumburu karannat amaruwi waturalan pramaane madi kumburu karana yata. මේ වැවහාරලා නැවත කියන්නේ මඩටි අයින් කරුවා නම් කම්පැනි වලකින් හරි මඩටි ගන්නවා. ඒ කම්පැනි වලට දීලා වැව ටිකක් කාරලා දෙන්න කියලා ඉල්ලන්නේ. මෙන්න මුකුත් ඉල්ලන්නේ. මේ වැව ගැඹුරු කරුවා නම් ඔය මාස 3-4 වැහැලා වතුර එහා පැත්තට ගලාගෙන යන්නේ කොහොම දොරවල් ඇරලා හෝ යන මට්ටම නැතුව ඒව රඳා පවතිනවා. ඒ රඳා පැවතුමම දීවර කටයුතු වලටත් එතකොට මේ ගොවියන්ගේ ප්‍රශ්නත් මිනිසුන්ට නාන්න කරන්න දැන් ලයින් එකට දෙන්නේ මේ වතුර. දැන් නම් ඒ ලයින් එකට දෙන වතුර නාන්න කරන්න ගන්න බෑ. හරි ගඳයි. නෑ තබ්බ වැව නාන්න බැරි. තබ්බ වැව සම්පූර්ණ ජලා වල තියෙන මඩ. අපි ඉතින් නාන්න යනවා කිලෝමීටර 20කට 25ක් විතර තියෙනවා. කිලෝමීටර 25ක් කරන්න ඕනේ හැමදාම හවසට නාන්න. ඒ කියලා තමයි නාලෙන්නේ මේ කඩේට. තබ්බ වැව නාන්න බෑ. මොකද තබ්බ වැව මේ ජලා වල තියෙන්නේ. වතුර නෑ, වැස්ස නෑ. ඔබතුමාට පේනවා ඇති මේ වැවේ වතුරක් නෑ. අඩුතරමේ හරකෙක්වත් බොන්නේ නෑ. අවංකවම දැන් මගේ හරක් වැවේ බැඳලා ඉන්නවා කණ්ඩ නැති නිසා එයාලා මේ වතුර බොන්නේ නැහැ. අපි ගෙදරින් වතුර ගෙනල්ලා බොන්න දෙන්නේ හරකුන්ට. මොකද මේ වතුර කඩ ගැහිලා. මේ පිළිබඳව කළ විමසීමකදී එවැනි ජල ගැටලුවක් උද්ගත වෙති බව දිස්ත්‍රික් ලේකම් NHM චිත්‍රානන්ද මහතාද ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ වියලි කාලගුණයේ හේතුවෙන් පානීය ජලය නොමැතිව සිටින පිරිස වෙත බවුසර් මගින් ජලය බෙදා හැරීම සිදු කරන බවයි. සමස්ත ලංකා ක්‍රියාකාරී සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකණින්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එෙහිදී සහල් මිල ඉහළ යාම පිළිබඳව අදහස් පළ වුණා. මාස්කන්නේ වී මිලදී ගැනීමේදී මේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදක සමාගම් කීපයක් සහ අතරමැදි වී ගබඩා කරන්නන් මහා අසීමිත ලෙස මෙවර මාස්කන්නේ වී ගබඩා කිරීම සිදු කරා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ වෙනකොට අපි දන්නව ඇත්තටම අචන් නෙලීම අවසන් වෙලා තියෙනවා. ගොවිය සතු ගොවියවා වී නැ. මේ වෙනකොට එම සමාගම් විසින් සහ අප සුළුහා මධ්‍ය පරිමාණ සහල් මුල් කිහිපයක් ඉතා වංචනික ලෙස තමන්ගේ සහල් මිල 79 තමා බිල් කර තමන් බේරී තමන්ගෙන් සහල් ලබා ගන්නා තොග සහ සිල්ලර වෙළෙන්දන් අමාරුව වැටෙන විදිහට එක් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහන ගාස්තු ඊට අමතරව පෙරහිග වශයෙන් සඳහන් කර රුපියල් 85 පැනලා වෙළෙන්දන් වෙත හාල් ලබා දෙනවා. මේදී අපි ඉල්ලීමක් කරනවා තොගසා සිල්ලර වෙළෙන්දන්ට මේ අමාරුවේ වැටෙන්න එපා, මිලදී ගන්න එපා. මේ වෙනකොට රජේ පාලන මිලට ඉහැයින් මිල නියම වෙලා හාල් වෙළඳපොලේ අලෙවි වෙනවා. මේක දැඩිසේ අපි බලාපොරොත්තු නොවුණු දෙයක්. අපි මේකට අකමැති සංගමයක් විදිහට අපි මේකට හේතුවක් ඉදිරි දකිනවා වර්තමානයේ පවතින මහා පරිමාණ දැවන්ත සහල් මුල් සමාගම් රජයේ පාලන මිලට සහල් දෙන්න බැරි විදිහට වී මිලදී ගැනීම සිද්ධ කරා. විශාල වශයෙන් තොග ඒ අය මිලදී අරගෙන රැස් කරගෙන ඉන්නවා මේ වෙනකොට. ඒ වගේම කඩහිමියන් වෙත සහල් තොග ලබා දෙනවා. ඒකේ තමයි විශේෂයෙන් සහල් දාන බිලට අමතරව වෙනත් බිල් ක්‍රම යටතේ පෙරහිග ට්‍රාන්ස්පෝර්ට් වගේ දේවල් උපයෝගී කරගෙන මේ අය කඩහිමියන්ට සහල් තුක ලබා දීලා කඩහිමියව මේවා අරගෙන පාරිභෝගිකයට වැඩි මිලකට විකුණනවා. මේක ඇත්තනම කියනවා නම් වෙළඳපොලේ ප්‍රසිද්ධ කතාවක්.
සූර්ය වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැවේගම ප්‍රදේශයේ ගම් වැදි සිටින වනාහිරින් පළවා හැරීමේ මෙහෙයුම හතරවැනි දිනටත් අද ක්‍රියාත්මකයි. මා මේ වන විට රැඳී සිටින්නේ හම්බන්තොට වැවේගම ප්‍රදේශයේ. මේ වැවේගම ප්‍රදේශයේ වගේම මේ ආසන්න ගම්මාන කීපයකටම මේ වන විට වනාලි තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඊයේ සවස වැවේගම එළල්ල කුඩායිඳි වැව බෝගහ වැව යන ගම්මාන ආසන්න ප්‍රදේශයට වනාලි රංචුවක් පැමිණ සිටියා. එහෙත් වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ ගම්වැසියන් තර්ජනයක්ව සිටින සද්දන්තයා ලෙස හඳුන්වන වනාලියා එහි නොසිටි බවයි. හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ උඩවල වනජීවි කාර්යාලයේ නිලධාරීන් එක්ව වැවේ ගමට සහ අවට ගම්මාන රසකට තර්ජනයක් වූ මෙම වනාලියා ඇල්ලීමේ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය මස 29 වනදායි. මේ අතර මේ දිනවල ආහාර හා ජලය සොයා ගල්ගමුව පාලුකඩවල වැවට වනාලි 100ක පමණ රංචුවක් පැමිණ සිටිනවා. වනාලි රංචුව නැරඹීමට ජනතාව එක්වීම හේතුවෙන් ගල්ගමුව වනජීවි නිලධාරීන්ට සිදු ඇත්තේ වනාලි පැමිණෙන වේලාවට ඔවුන් එන මාර්ගයෙන් ජනතාව ඉවත් කිරීමටයි. මේ අතර මොන්රාගල ඇතිමලේ තල්ගස්යාය ප්‍රදේශයේදී වනාලියකු පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පසරු පහට පමණ සියහේනේදී මෙම වනාලි ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මෙවන විට දේහය මොන්රාගල දිස්ත්‍රික් මහරෝහලේ තැන්පත් කර තිබෙනවා. සිද්ධීන් මියකේ 59 හැවිරිදී ගංගොඩගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. යනවා කියලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එයාගේ වාඩියට ගිහිල්ලා එයා පෑසෙරෙත් අරගෙන එයා ගිහිල්ලා තිනවා මේ නාන්න අනිත් වාඩියට යන්න. ඊට පස්සේ එයාද්දි මේ පිටිපස්සෙන් තමයි අලියා ඇවිල්ලා තින්නේ. මාතර කඹුරු ගමුව බෙරළ තීරයේ නිල් තල් මසක ගොඩක සා තිබෙනවා. අප වාර්තා කරපු පැවසුවේ මෙම තල් මසා අලියොම දෙකට පමණ ගොඩ ගසා ඇති බවයි. අඩි 68ක පමණ දිගකින් යුතු මෙම තල්මසාගේ උදරයේ ප්‍රදේශයේ විශාල කැපුම් තුවාලයක්ද දක්නට ලැබුණා. මියගිය තල්මසාගේ ශරීර කොටස් කිහිපයක් ඊට ඔබෙන්න වූ ප්‍රදේශයකටද ගසාගෙන විත් තිබුණා. අඩි 68ක පමණ දිගින් යුත් මෙම තල්මසාගේ උදරයේ ප්‍රදේශයේ විශාල කැපුම් තුවාලයක්ද දක්නට ලැබෙනවා. මේ ගම්වාසිනුත් විශාල පිරිසක් ඊ රැ ඉඳලම මේ ස්ථානයට නොකඩවා මේ දර්ශනය දැක බලා ගන්න ආවා. ඒ වගේම පාසල් යන ළමයි විශේෂයෙන් මේගොල්ලන්ට ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේක විශේෂ අපූර්ව අත්දැකීමක්. මේ වගේ සතෙක් ඇත්ත වශයෙන්ම මේ ලෝකේ ජීවත් වෙන විශාලම සත්වයෙක් මෙම ස්ථානයට ගොඩ ගහලා ඉන්නවා දැකින් ලැබීම ගැන. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් පහසුව සලසා ගැනීම සඳහා ගාල්ල බස්රථ නැවතුම්පළට පැමිණි මගින් අද පෙරවරුවේ දුෂ්කරතාවට පත් වුණා. ඒ දින තුනක නිවාඩුවකින් පසුව එම මාර්ගය භාවිත කිරීමට පැමිණි අධික මගින් සංඛ්‍යාවට ප්‍රමාණවත් තරම් බස්රථ නොතිබීම හේතුවෙන් මහරගම සහ කඩුවෙල බලා දහවනේ වන බස්රථ අපේක්ෂාවෙන් විශාල පිරිසක් පෝලිම්වල රැඳී සිටියා. සති ආරම්භයේදී සෑම අවස්ථාවකම තමන් මේ දුෂ්කර අත්දැකීමට මුහුණ දෙන බව මගින් සඳහන් කළා. අපේක්ෂා නොකළ තරම් පිරිසක් පැමිණීම හේතුවෙන් අතිරේක බස් රථ කිහිපයක් යෙදවීමට පියවරගෙන තිබූ බව අප වාර්තාකරු පැවසුවා. කෙසේ වෙතත් අදාළ තත්ත්වය පිළිබඳව තමන්ට වාර්තා නොවූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති M.A.P. හේමචන්ද්‍ර මහතා සඳහන් කළා. මදුල්ල අලුගොල්ල කන්දේ නැගිනහිර කොටසේ හටගත් ගින්න මෙවන විට නිවා දමා තිබෙනවා. මෙම ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේදී. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. Thank you.
ප්‍රදේශවාසීන් සකපල කරන්නේ වියලි කාලගුණයත් සමග සතුන් දඩයම් කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙකු විසින් ගිනි තබන්නට ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් භූගත වෙඩිබෙහෙත් ගබඩා වාසන්නේටම ගින්න පැතිර ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ගින්න නිවාදමුවේ යුද හමුදා සෙබළුන් බදුල්ල පොලිසිය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේද දායකත්වයෙන්. සැකකරුවන් පිරිසක් අතරංගුවට ගැනීමට ගිය කිල්නොච්චි අඩවි වන නිලධාරීන් දෙදෙනෙකුට පහර දී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අතරංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ කල්ලාරු රක්ෂිතයේ නීති විරෝධීව බැලිචාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු හා ට්‍රැක්ටර් රථයක් අතරංගුවටගෙන එමින් සිටියදී සැකකරු අදාළ නිලධාරීන් දෙදෙනාට සවලකින් පහර දී රාජකාරියට බාධා කර තිබෙන බවට බාධා කිරීම සම්බන්ධයෙන් එම සැකකරු අතරංගුවට ගත් බවයි. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කර මුදාගෙන ගොස් සිටින සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් මුදාගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුද අතරංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. පොලිසිය පැවසුවේ ඊට අදාළව තවත් සැකකරුවන් කීප දෙනෙකු සහ ට්‍රැක්ටර් රථය අතරංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි. දඹුල්ල නගරයට ආසන්න ඩී 4 ඇල මාර්ගය අසල සිදු වූ රියානතුරක් පිළිබඳව මේ යුව රිපෝටර් වාර්තාව ගෙනෙන්නේ කුමාර ඉහළගෙදර. ඊයේ රාත්‍රි 8ට පමණ දඹුල්ල නගරයට ආසන්න ඩී 4 ඇල මාර්ගයේ රිය අනතුරක් සිදු වුණා. එම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර ලොරි රථයේ ගමන්ගත් තිදෙනා මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. නම නිවුස් ප්‍රස් ජනවෙන් යුව රිපෝර්ටර් කුමාර ඉහළගෙදර දඹුල්ලේ සිට. අන්තර් පළාත් වයස අවුරුදු 19න් 15 සුපිරි කණ්ඩායම් අතර එක් දින තරඟාවලියේ වයඹ සහ ඌව පළාත් කණ්ඩායම් අතර තරඟය කොළඹ මුවස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඌව පළාත් කණ්ඩායම පන්දු අර 28ක් අවසානයේ කඩලු 4ක් දැවී රස කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 101ක්. තරඟයේ කාසිය වාසිය දෙනු ඌව කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඌව කණ්ඩායම මෙනිම ආරම්භ කරමින් පිටියට පිවිසේ චිහාන් කලින්දු සමකෙන් නවිදු හසරංග. චිහාන් කලින්දු ලකුණු 32ක් රැස් කළා. නවින් හසරංග ලකුණු 19ක් රැස් කළ අතර චේනක දෙනුවන් ලකුණු 7යි. ඒ සමගින් මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය 1:55ට බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.